ආයිබෝවන් ඔබ අදත් පැතිකට වැඩසටහන සමඟ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ මුහුදු තීරයේදී අපේ මුහුදු කලාපයේදී කිලීම පිළිබඳව සිද්ධිය දැන් නාටකීය ලෙස ඉස්මතු වෙලා තියෙනවා. ඊයේ නීතිපද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා මීට අදාළ නඩුවක් සිංගප්පූරුවේදී පවරපු බව. අපිටත් තියෙනවනේ හරියට මේ පරිසරය රැකගන්න, සමුද්‍රය ආරක්ෂා කරගන්න, සමුද්‍ර දූෂණ වළක්වන්න නීති 2008 අංක 35 දරන පනත තියෙනවා සමුද්‍ර දූෂණය වළක්වන්න. අපිට අවුරුදු 15කට කලින් සම්මත කරපු මේ පනත තිබිලත් ලංකාවේ නැවක් ඇවිල්ලා අපේ පරිසරය, අපේ සමුද්‍රය දූෂණය කළොත් මෙහෙ නඩු දාගන්න විදියක් නැද්ද? මොකද්ද මේ? අපි මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා අද අපි ඉතාමත්ම ගෞරවයෙන් පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහත්මයාට. සුබදෙසක් ජගත්. සුබදෙසක් ජගත්. දැන් ඊයේ ප්‍රකාශයට පත් වුණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ නඩුවක් දාපු බව අපිට ටිකක් මුලදිම නිරවුල් කරගන්න වටිනවා. මේ එක නඩුවක්ද මේ නැවේ මුහුදුපත් වීම සහ නැවෙන් කළ පරිසර හානිය ගැන තවත් නඩු තියෙනවද? නැවකින් සිදුවෙන පරිසර හානියක් හෝ නාවික අනතුරක් නිසා හෝ වෙන්න පුළුවන් පරිසර දූෂණයක් සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන තියෙන්නේ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව. ඒ පනතේ ප්‍රතිපාදන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි 26 වෙනි වගන්තියේ ප්‍රධාන කොට තියෙන අපරාධ වගකීම් පිළිබඳව තියෙන ප්‍රතිපාදන. ඒ වගේම 34 වෙනි වගන්තියේ 90 තියෙන සිවිල් වරදකාරීත්වය පිළිබඳ ප්‍රතිපාදන. සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක් මෙවැනි අනතුරක් වුණාම එක නඩුවක් නෙවෙයි නඩු දෙකක් ගොනු කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවිච්ච හානිය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් දැනට විභාග වෙමින් පවතිනවා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 වෙනි වගන්තිය අනුව. ඊට අමතරව සිංගප්පූරුවේ පවර්ලා තියෙන්නේ මේ පනතේ 34 වෙනි වගන්තියටතේ පැවරිය යුතුව තිබුණ නඩුව. මොකද අපේ පනතයටතේ පවරන්න පුළුවන් අපේ අධිකරණ බල ප්‍රදේශය තුළ පමණයි. ඒක නිසා තමයි මම ඒ විදිහට ඒක කිව්වේ. අපේ පනතේ 34 වෙනි වගන්තියටතේ අපේ අධිකරණ බල සීමාව තුළ පැවරිය හැකිව තිබූ, පැවරිය යුතුව තිබූ නඩුවක් තමයි සිංගප්පූරුවේ පවර්ලා තියෙන්නේ. ඔබ කිව්වා දැන් මේ අපරාධ නඩුවකුත් තියෙනවා මේකට, සිවිල් නඩුවකුත් තියෙනවා කියලා. අපි තේරුම් ගන්න කැමති මේ වගේ නැවක් ඇවිල්ලා අපේ මුහුදු කලාපේ පරිසර හානියක් වෙලා තල්මස්සු, ඒ විතරක් නෙමෙයි කැස්බෑවෝ, එතකොට ඩොල්ෆින්, කැස්බෑවෝ 175කට වැඩිය මැරිලා ඒ කාලය ඇතුළත, මේ සිද්ධිය සිදුවෙච්ච කාලය ඇතුළතම MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබුණා විශාල ප්ලාස්ටික් පැලට් තොගයක්. මේවා මුහුදට නිදහස් වුණා. මේවත් එක්ක කැස්පෑව් විතරක් 175ක් විතර දේහයන් ආපු බව මට මතකයි. ඒ දවස්වල පරිසරවේදීන් වාර්තා කළා, ජනමාධ්‍යමකිනුත් වාර්තා කළා. එතකොට මේ නඩු දෙක කොයි වගේද ස්ථානගත වෙන්නේ? නඩු දෙක එකට එකක් බැඳිලා තියෙනවා. මොකද එකම දේ සම්බන්ධයෙන් තමයි පැවරිලා තියෙන්නේ. ඒක නිසා පළවෙනි එක තමයි පනතේ අපරාධ වගකීම අනුව පවරන නඩුව. ඒ නඩුව දැන්ට විභාගයෙන් පවතින නඩුවක්. දෙවෙනි එක තමයි මේ පනතේම තියෙනවා ඒ වගේ අනතුරක් වුණොත් ඒ අනතුරෙන් වෙන වගකීම කොයි ආකාරයෙන්ද බෙදී යන්නේ කියලා. එතකොට ප්‍රධාන පාද හතරකට තමයි, නැත්නම් ප්‍රධාන කොටස් හතරකට තමයි ඒක දීලා තියෙන්නේ. ධීවර කටයුතු වලට වෙන්න පුළුවන් බලපෑම, සරලවම කියනවා නම් සංචාරක ව්‍යාපාරයේ සහ ඒ ආශ්‍රිත කටයුතු වලට වෙන්න පුළුවන් බලපෑම, මනුෂ්‍ය ජීවිත වලට වෙන්න පුළුවන් හානිකර තත්ත්වයන් වලට වෙන බලපෑම, සමුද්‍ර ජීවීන්ට වෙන්න පුළුවන් බලපෑම කියන මෙන්න මේ ප්‍රධාන තේමා හතරක් ඔස්සේ මේ වන්දි ලබා ගැනීම සඳහා අපිට ඉඩ ප්‍රස්තාවක් මේ පනතෙන් ලබා දීලා තියෙනවා. එතකොට මේ කාරණා හතරටම වන්දි ලබා ගැනීමේ හැකියාව මේ අනතුරේ තියෙනවා. මොකද මේක ඉතා විශාල අනතුරක්. මේකෙන් විච්ච අනතුරු ගොඩක් තියෙනවා, අතුරු ආන්තරායන් ගොඩක් තියෙනවා. ඔබ කිව්වා වගේ සමුද්‍ර ජීවීන්ට විච්ච අනතුරු විශේෂයෙන්ම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. ඒකටම සාපේක්ෂව ධීවර කටයුතු තහනම් කරලා තිබුණා යම්කිසි කාලයක්. ඊට අමතරව ධීවර සම්පත් ඉතා විශාල වශයෙන් හායනය වෙලා ෂය වෙලා ගිහින් තිබුණා. ඉතින් ඒ නිසා මේ කාරණා හතරම තිබුණා අපිට වන්දි ලබා ගැනීමේ හැකියාවක් විදිහට. ඔබ කිව්වා මේකේ අපරාධ නඩුව ලංකාවේ පවරලා තියෙනවා කියලා. ඒ නඩුව දැනට විභාග වෙන නඩුවක්.
මේක කොයි කාලෙ වගේද පැවරුවේ මේ නඩුව කොහොමද ඉස්සරහට යන්නේ? අපරාධ නඩුව දැනට විභාගයෙන් නඩුවක් කින්ද මම වැඩි විස්තර කියන්න කැමති නැහැ. නමුත් මම මේ නඩුව පවරපු ආකාරය පිළිබඳව දැනගත්තේ තොරතුරු අනුව, ඒ කියන්නේ ප්‍රසිද්ධී ජනමාධ්‍ය වලින් සහ නඩුවේ විකාශනය පිළිබඳව දැනගත්තේ තොරතුරු වලින් හඳුම මට ඉතාමත්ම සතුටෙන් කියන්න පුළුවන් ඒක ඉතා හොඳින් මනවින් ක්‍රියාත්මක වෙන නඩුවක් කියලා. හැබැයි අපිට ඒ නඩුවෙන් පමණක් සෑහීමකටපත් වෙන්න බෑ. අපිට වන්දි නඩුව පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමු කර යුතුයි. ඉතින් ඒක නිසා වන්දි නඩුවේ පැවරීම, වන්දි නඩුවේ ඉදිරි ගමන සහ වන්දි නඩුවේ අවසානය පිළිබඳව අපි නිතරම විමසිලිමත්ව ඉන්න ඕන කියන එක තමයි මගේ අදහස. නීතිඥයෙක් වශයෙන් ගත්තොත් අපරාධ නඩුවෙන් කරන්නේ අපරාධ වරදකට දෙන පනතේ નિયમિત දඩය දඬනීය තමයි ලැබෙන්නේ. නමුත් සිවිල් නඩුවකදී විශේෂයෙන් මේ වන්දි නඩුවක ආකාරයෙන් යනකොට අපිට විච්ච හානිය, ඉදිරියට වෙන්න තියෙන හානිය කියන මේ දෙකම තක්සේරු කරලා අපිට වන්දි ඉල්ලා සිටීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අපරාධ නඩුවෙන් පැවරෙන ව්‍යවස්ථාපිත දඬුවමට වගේ නෙවෙයි වන්දි නඩුවේදී අපිට තියෙනවා විච්ච හානිය වගේම විය හැකියව තියෙන හානිය කියන දෙකම ගලපලා ලොකු වන්දියක් ඉල්ලන්න. මොකද මේක විශාලම හානියක් වෙලා තියෙන තත්වයක් සහ ඒ විශාල හානිය අපිට තාම ඉවරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෑතදී මම කීප තැනකින් බැලුවහම තාමත් ඔය ප්ලාස්ටික් කැටිති නැත්නම් ඔය ප්ලාස්ටික් නර්ඩල්ස් වෙරළි ගොඩ ගැහිලා තියෙනවා. සමහර තැන්වල පොඩ්ඩක් හැරුවාම ඊට වැඩිය නර්ඩල්ස් ප්‍රමාණයක් වැල්ලට යට වෙලා තියෙනවා. ඒක නිසා මේ පේන හානිය ඊළඟට නොපෙනෙන හානියක් තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවෙච්ච විනාශයට සම්බන්ධව. ඒක නිසා මම හිතනවා අපි වන්දි නඩුව පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි කියන කාරණාව. ඔබ කලින් සඳහන් කරපු සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත අනුව මේ වගේ නඩුවකදී කෙනෙකුට අපරාධමය වරදක් ඔප්පු වුණොත් මොනවද ලැබෙන දඬුවම්? අපරාධමය වරදක් සම්බන්ධයෙන් අපේ රටේ සාමාන්‍ය නීතියේ තියෙන්නේ හිර දඬුවම්, දඩ මුදල් හෝ ඒ දෙආකාරයෙන් එක ආකාරයක් හෝ දෙආකාරයෙන්ම දඬුවම් කිරීමේ හැකියාව. ඒක අවසානයේදී විනිසුරුතුමා තමයි චෝදනා කීයක් තියෙනවද, චෝදනා කීයක් ඔප්පු වුණාද කියන කාරණුව තීරණය කරන්නේ. මම හිතනවා ඇතින් එහාට කතා නොකර ඉන්න එක හොඳයි. විභාග වෙන නඩු පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. නමුත් මම ඉතා කෙටියෙන් කියන්නේ මම මේ නඩුව පිළිබඳව තෘප්තිමත් කියලා කියනවා. ඒක ඉතාමත්ම මැනවින් අපේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවට මට දැනට පේන තත්වයෙන් තියෙනවා. අපරාධ නඩුවේදී කවුද චෝදනාවට ලක් වෙන්නේ? නැව් සමාගමද නැත්නම් නැවේ සේවය කරපු පිරිසද නැවේ හිමිකරුවද කවුද? හිමිකරුවා සමාගමක්. එතකොට ඒක නෛතික පුද්බලභාවයක් තියෙනවා. සමාගම වගේම මේ නැවේ සේවය කරපු නිලධාරීන් 8 දෙනෙකුට තමයි මේ නඩුව පවරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අධිචෝදනා බාර දීලා තියෙන්නේ 8 දෙනාම චූතිතයෝ කළා. ඒක නිසා මේ නඩුව මම හිතන්නේ ඒ ආකාරයෙන් තමයි යන්නේ. සමාගමටත් වඩා මේ පුද්ගලයන්ගේ වගකීමේ සහ වගකීම පැහැරහැරීම කියන කාරණාව මෙතෙන්දී අදාළ වෙනවා. මොකද නැවේ එකපාරට වැතිවිච්ච හදිසි තත්ත්වයක් නෙවෙයි. නව කාලයක් තිස්සේ නැත්නම් දින ගණනාවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් අනුතුරුදායක තත්ත්වයට පත් වුණේ. එතකොට විශාල නොසලකිල්ලක් තමන්ගේ කටයුතු නිසි ආකාරයෙන් ඉටු නොකිරීමේ තත්ත්වයක් පේන්න තියෙනවා බැලූ බැල්මටම. මේ නොසලකිල්ල කියන කාරණේ මේ වගේ අවස්ථාවල කොහොමද එන්නේ? මේ නඩුවට සම්බන්ධ කාරණේ තරමක් පැත්තකට තිබ්බත් දැන් ලංකාවට මේ නැව ආවනේ, තවත් නැව් ආවනේ. අපි දන්නවා 2020 අවුරුද්දේ ආවා නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේදී ගිනි ගත්තා. ඒ නැව පස්සේ ලංකාවෙන් එළියට අරගෙන ගියා. පහුගිය අලුත් අවුරුදු කාලේ අපිට අහන්න ලැබුණා ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේදී තියන් තාර වගේ දෙයක් මුහුදට නිදහස් වෙලා තියෙනවා. ඒවා ත්‍රිකුණාමල වෙරළ කරාපයට ඇවිල්ලා තියෙනවා කියන කාරණේ පහුගිය දවසේ ප්‍රකාශ වුණා. මේ වගේ සිද්ධි වලදී කොහොමද මේකේ වගකීම, කියන්නේ කවුද මේ නැව් එන්න ඉඩ දෙන්නේ, කාගේ අවසරය මතද මේවා එන්නේ? නැව් එන්න තත්ත්වයට වැඩිය මං හිතන්නේ මෙතන තියෙන වැදගත්ම දේ තමයි නැවක යම්කිසි අනතුරුදායක විභවයක් තියෙනවා නම් නැත්නම් අනතුරක් වීමේ ආසන්න ගතියක් හෝ අත්‍යාසන්න තත්ත්වයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී එවැනි නැවක්, එවැනි යාත්‍රාවක් අපේ මුහුදු සීමාවේ කොතනද තියෙන්න ඕනේ නැත්නම් අපේ මුහුදු සීමාවෙන් එළියට ගෙනියන්නද කියලා නියෝග දීමේ බලය තියෙනවා සමුද්‍ර පරිසර අධිකාරියට. කියන්නේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ පිහිටවල තියෙන අධිකාරිය තමයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය. ඒ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට මේ පනතේ 24 වෙනි වගන්තියෙන් බලතල තියෙනවා
විශේෂයෙන්ම කිව්වොත් 24 වෙනි වගන්තිය දෙවෙනි උපවගන්තිය රටේ බලතල තියෙනවා එවැනි නියෝගයක් නිකුත් කිරීමට. ඒ නියෝගය තමයි මම හිතනවා මෙතෙන්දී කඩිනමින් නිකුත් කළ යුත්තේ. අවසරය දීම කියන එක අපි නැව පිළිබඳව සාමාන්‍යයෙන් බලලා වරාය අධිකාරිය හරහා ඒ වගේ ලැබෙන අවසරයක්. ඒක මට එතෙන්දී එතරම් අදාළ කාරණයක් නෙවෙයි. නමුත් අදාළ කාරණේ වෙන්නේ අනතුරුදායක බව පේන ගමන්ම නැත්නම් අනතුරුදායක බවක් ආසන්න බවක් හෝ අත්‍යාසන්න බවක් පේනකොට හැකි ඉක්මනින් කඩිනමින් ඒ නැව අනතුරුදායක තත්වයෙන් අවම වෙන කලාපයකට ඇදගෙන යාමට හෝ නැවට යාත්‍රා කිරීමට හෝ නියෝග ලබා දීමේ බලය කාටද තියෙන්නේ කියලා ඒ බලය පැහැදිලිවම සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 24 වෙනි වගන්තියේ දෙවෙනි උපවගන්තියෙන් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට පැවරලා දීලා තියෙනවා. මම හිතනවා ඒ නියෝගය තමයි කඩිනමින් නිකුත් විය යුත්තේ. ඒ නියෝගය තමයි කඩිනමින් ක්‍රියාත්මක කරවා ගත යුත්තේ කියලා. දැනටමත් කොතෙකුත් අහලා තියෙනවා මේ පරිසර නීති තිබුණාට සෙසු නීතිවලත් තත්ත්වය මීට වඩා වෙනස් නැහැ. රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් වෙන්නේ නැහැ. වරාය සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියෙන් අහන්නේ නැහැ. සමහර ලාවට අහන්න ඕන බව දන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල තියෙනවා මේක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්නේ එහෙම නැත්නම් වනජීවීයකට දෙන්නේ මේව තෝරගන්න අමාරුකමක් අපි නිතර දකිනවා. ජගත් ඔබ මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන කෙනෙක්. දැන් අපේ මුහුදු සීමාවට ඔබ කිව්වා වගේ යාත්‍රාවක් ඇවිල්ලා ඒ කලාපයේදී ගින්නක් තියෙන බව වාර්තා කළොත් කොයි විදිහටද යාන්ත්‍රණය වෙන්න ඕන? මොකද්ද මේ sannivedana විය යුතු මාර්ගය? මම දකින විදිහට එතෙන්දී අවසර දෙන ආයතනයේ අවසරයේ අභිභවා පරිසරය ආරක්ෂා කරගන්න ආයතනයේ අවසරයේ යන්න ඕනේ. අපි අර්ථ නිරූපණ බැලුවත් යම්කිසි කටයුත්තක් සඳහා අවසර දෙන නැත්නම් ප්‍රවර්ධනය කරන නීතිවලට වැඩිය ඉහලින් ඒක යාමනය කරන හෝ වරද වැළැක්වීමට තියෙන ප්‍රතිපාදන තියෙන්න ඕන කියන එක තමයි පොදු මූලධර්මය. එතකොට මේ මූලධර්මයේ හැටියට ගත්තොත් නාවික අනතුරක් පිළිබඳව හෝඩුවාවක් ලැබිච්ච අවස්ථාවක සිට අනතුරක් වෙන අවස්ථාව දක්වා වෙන කාල පරිච්ඡේදය තුලදී වැඩි බලතල තියෙන්න ඕන සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට. එතකොට ඒ අධිකාරිය විසින් දෙන නියෝගයක් තියෙනවා නම් අර අනිකුත් ආයතනවලින් දීපු සියලු අවසරයන් හෝ සියලු ඉඩ ප්‍රස්තාවන්ට උඩින් ගිහින් ඒ අධිකාරියෙන් දෙන නියෝගය බලාත්මක වෙන්න ඕන. ඒ අධිකාරියෙන් දෙන නියෝගයට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඒ අධිකාරියෙන් දෙන නියෝගයට අනික් ආයතන බාධා කරන්න නැතුව අවනත වෙලා කටයුතු කරන්න ඕන කියන එක තමයි මම දන්න අර්ථ නිරූපණයේ අනුව මට කියන්න පුළුවන් වෙන්නේ. මොකද අර්ථ නිරූපණයේදී අපිට හැමතිස්සෙම කියනවා වැඩි බලයක් දෙන්නේ යාමන ආයතනයට. නැත්නම් වරදක් වළක්වන්න බලය තියෙන ආයතනයට. එතකොට මෙතන වරද වළක්වන්න බලතල එක්කම තියෙන ආයතනය තමයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය. මීට අමතරව යම්කිසි පරිසර දූෂණයක් සමුද්‍රයේ වෙනවා නම් ඒක වළක්වා ගැනීම වෙරළ කලාපය තුළ සිදුවෙන පරිසර දූෂණයකදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය ලැබිලා තියෙනවා. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතෙන් ඒ වගේ මධ්‍යම පරිසර අධිකාරියටත් යම්කිසි බලයක් තියෙනවා ජාතික පරිසරික පනතෙන්. නමුත් ප්‍රධාන බලතල තියෙන ආයතනය වෙන්නේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය. ඒ වගේම ඔබ කියපු කාරණාවට තව ටිකක් ගියොත් ලංකාවේ අද පරිසරය ආරක්ෂා කරන්න තියෙන ආයතන මුහුණ දෙන පොදු ප්‍රශ්න තියෙනවා. මේ ආයතන වලටත් ඒක පොදුයි. එකක් තමයි ඒවට අවශ්‍ය කාර්ය මණ්ඩලය නැහැ. ඒවට අවශ්‍ය ශක්තිය යාන්ත්‍රණයක් මගින් ලබා දීලා නැහැ. ඒ වගේම මේ ආයතන සහ අනික් ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නැහැ. අනික් එක තමයි අදටත් ඒක අදාළයි එදාටත් ඕක අදාළයි මේ ආයතන තියෙන්නේ හරි අමාත්‍යාංශයේ යටතේද කියන ප්‍රශ්නේ. මේක අපි පුන පුනා ප්‍රශ්න කරන රජයන් හැම එකටම වගේ යෝජනා කරන දෙයක්. 2019 පස්සේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය එක අමාත්‍යාංශයකට ගිහින් තියෙන එකද නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යාංශයට ගියා. පරිසර අමාත්‍යාංශයට මධ්‍යම පරිසර අධිකාරිය විතරයි තිබෙන යාමන ආයතනයකට ඊටමතරව භූවිද්‍යා හා පතල් කාර්යාංශය තිබුණා. ඒ වගේම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දෙක තවත් අමාත්‍යාංශයකට ගියා. ඉතින් මේ විදිහට ඒවා කැඩෙන එකේ කිසිම තාර්කික අනුපිළිවෙලක් නැහැ. ඒක නිසා මේ අමාත්‍යාංශවල ආයතන බෙදෙනකොට යම්කිසි තාර්කික අනුපිළිවෙලකට බෙදෙන්න ඕනේ. එතෙන්දි මම දකිනවා මධ්‍යම පරිසර අධිකාරිය සමුද්‍ර පරිසර අධිකාරිය කියන්නේ එකට එකක් අනුපූරක ආයතන දෙකක්. මොකද මධ්‍යම පරිසර අධිකාරිය බොහෝ දුරට ගොඩබිමින් වෙන පරිසරය ආරක්ෂා කරන්න පරිසර දූෂණය වළක්වන්න යාමනය කරන්න කටයුතු කරනකොට සමුද්‍රීය පරිසර අධිකාරිය මුහුදේ වින පරිසරය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න නීතිමය බලය තියෙන ආයතන. එතකොට මේ ආයතන දෙකමත් ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ මේ දෙකේම
අතරමැද තැන කියලා අපි කිව්වොත් නිවැරදි මොකද මොහොදත් ගොඩබිමත් අතරමැද කොටස. ඒතකොට මේ ආයතන තුනම පරිසර මාත්‍යංශයේ තියෙනවා නම් තමයි මම දකින්නේ තාර්කිකව සහ පරිපාලනීය වශයෙන් විධානයක් ක්‍රියාත්මක කරන්න සම්බන්ධීකරණයේ පැත්තෙන් තියෙන්න ඕනේ හොඳම தත්වය කියලා. ඉතින් ඒක තාමත් වෙලා නැහැ. ඒකත් ලොකු ප්‍රශ්නයක් අපි නිතරම පෙන්වලා දෙනවා. වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දෙක වෙනම අත්‍යංශයක තිබුණත් මේ ආයතන තුන නිතරම සම්බන්ධීකරණය වෙන්න ඕනේ අවස්ථාවල් එන්න පුළුවන් නිසා එකම අත්‍යංශයක් යටතේ තිබීම අත්‍යවශ්‍යයෙන්ම රටකට වැදගත් කියලා. MV Express Pearl නෞකාව 2021 අවුරුද්දේ මැයි මාසෙදී ලංකා මුහුදු තීරයේදී අනතුරටපත් වුණා. රසායන ද්‍රව්‍ය අඩංගු බහාලු මේ නැවේ තිබුණා. 1500ක වගේ ප්‍රමාණයක් තිබුණු බව වාර්තා වෙනවා. මේවත් කොටසක විශේෂයෙන් තිබුණා ප්ලාස්ටික් පෙලට්ස් කියනවා අපි නර්ඩල්ස් කියලා කියනවා. අනිත් අතට තෙල් ටැංකිය තිබුණා. මේ නැව ගිනි ගත්තා ගිලුණා. ජගත් දැන් මේකට අදාළව අපරාධ නඩුව කොළඹ තියෙනවා. වන්දි නඩුව සිංගප්පූරුවේ තියෙනවා. එකම නැව නඩු දෙක රටවල් දෙක. මේක ගැළපෙනවා. මට මෙතන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මම දකින්නේ එතන ලොකු නොගැලපීමක් පෙන්ඳුම් කරනවා කියන එක. මුලින්ම අපි ගත්තොත් එහෙම සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 50 වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා. ඒ පනත යටතේ කරන නඩු පැවරීම් සියල්ලම නීතිපති දෙපාර්තමේන්තුව විසින් කළ යුතුයි කියලා. එතකොට අපරාධ නඩුවක් කියන එක තමයි ඔප්පු කිරීමේ භාරය ගත්තහම අපි කවුරුත් දන්න දෙයක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ආකාරයෙන් කියනවා නම් වැඩි ඔප්පු කිරීමේ භාරයක් තියෙන්නේ. එතකොට එවැනි දෙයක් කරන්නට අපේ නීතිපති දෙපාර්තමේන්තුව හොඳටම සමත් කියන එකත් අපි දන්නවා. එවැනි දෙයක් කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය ඒ නීතිමය ශක්තිය, ආයතනික ශක්තිය, පුද්ගලයන් සතු විශේෂඥතාවය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. එතකොට ඒ නඩුව කරන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවට වන්දි නඩුව කරන්න ගැටලුවක් ඇති වෙනවා කියලා මට නම් පේන්නේ නැහැ බැලුව බැලමට. මොකද අමාරු නඩුව කරන්න පුළුවන් නම් අපිට ඊට වැඩිය ටිකක් පහසුවෙන් කරන්න පුළුවන් නඩුව කරන එකේ ලොකු ගැටලුවක් තියෙන කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඒ වගේම තව දෙයක් මම මෙතන දකිනවා. අපි ලංකාවේ දානවා නම් වන්දි නඩුව එක දාන්නේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 34 වෙනි වගන්තියෙන් ලැබිලා තියෙන පනතක බලතල 90. අපි සිංගප්පූරුවේ දානකොට ඒක සිංගප්පූරුවේ අධිකරණයට අපේ පනත අදාළ කරගන්න කිසිසේත් බැඳිලි නිසා සාමාන්‍ය දීලික්ත නඩුවක ස්වරූපයේ වන්දි නඩුවක් තමයි යන්නේ. එතකොට එතන දුර්වලකමක් අපිට තියෙනවා. අපිට මේ පනතේ ශක්තිය සහ අපේ රටේ ශක්තිය නැතිවීම. සමාවෙන්න ටිකක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් අරන ඔබ කිව්වා මේ සාමාන්‍ය දීලික්ත නීතිය යටතේ තමයි මේ වගේ නඩුවකට යන්න වෙන්නේ සිංගප්පූරුවේ දානකොට කියලා. මොකද්ද මේ සාමාන්‍ය දීලික්ත නඩුවක් කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය සිවිල් නඩුවල තියෙනවානේ වන්දි ලබා ගැනීම සඳහා වරදකාරීත්වයට අදාළ නඩු. එතකොට එවැනි නඩුකරයක් තමයි අපිට යන්න වෙන්නේ. මොකද අපේ පනත සිංගප්පූරුවේ අධිකරණ බල සීමාව තුළ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා ටිකක් දිගට යන කතා හින්දා මම මේ කියන්නේ සාමාන්‍ය සිවිල් නඩුකරයක් විදිහට වන්දි ලබා ගැනීමේ නඩුකරයක් විදිහට තමයි අපිට පවරන්න තියෙන්නේ. එතකොට සිංගප්පූරුවේ නඩුව පවරණ එකට එක තාර්කික හේතුවක් විදිහට කියන්නේ සමාගම සිංගප්පූරුවේ තියෙන හින්දා කියලා අධිකරණ බල සීමාව තුළ නියෝගයක් ලබා ගැනීමෙන් ඒ නියෝගය බලාත්මක කර ගැනීම පහසුයි කියන එක. නමුත් එතනත් එක්ක මම දකිනවා තවත් ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි තුන්වෙනි පාර්ශවයකට තමයි බාර දෙන්නේ නඩුව පවරන්න. එතකොට ඒ තුන්වෙනි පාර්ශවය කියන්නේ සමාගමක්. අපේ නම් රාජ්‍ය ආයතනයක් මේකට කරන්න වගකීම තියෙන. එතකොට අපේ රාජ්‍ය ආයතනය කෙරෙහි අපේ තියෙන විශ්වාසය හෝ අපිට තියෙන ඒ විශ්වාසනීය හැඟීම අර විදේශීය සමාගමකට ඒ විදිහට තියන්න මට නම් පුළුවන් කමක් නැහැ. ඒක මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. අපි වෘත්තිකයන් වශයෙන් අපේ නීතිපති දෙපාර්තමේන්තුව රට වෙනුවෙන් යමක් කරයි කියලා අපි යම්කිසි බලාපොරොත්තුවකින් කටයුතු කරනවා. නමුත් අපිට ඒ බලාපොරොත්තුව අපි දන්නේ නැති විදේශීය සමාගමක් අපේ රට සේවාදායකයෙක් වෙලා සේවය ලබා ගත්ත පමණින් සේවාදායකයන් වෙනුවෙන් උපරිමයේ ඉෂ්ට කරන්න හැම ආයතනයක්ම බැඳිලා තියෙනවා කියන පොදු මූල ධර්මයෙන් එළියට ගියාම අපිට ඊට වැඩිය දෙයක් කතා කරන්න බෑ. සිංගප්පූරුවේ නඩු පැවරීම පිළිබඳව තීරණය ගන්නේ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවනේ. එතන නේද මේ උබතෝ කෝටිකේ තියෙන්නේ. මම ඒක ගැන මුකුත් කියන්න දන්නේ නැහැ. ඇත්තටම මටත් ඒ ප්‍රශ්නය පැනලා ගිලා තියෙනවා. ඇයි එවැනි තීරණයක් ගත්තේ කියන එක. අර මම ඉස්සෙල්ලා කියපු හේතුවද දන්නෙත් නැහැ. හේතුව මේ සමාගම සිංගප්පූරුවේ තියෙනවා කියන එක. නමුත් ඉතින් අපරාධ නඩුව අපි මෙහෙ පවරනවා නම් සිවිල් නඩුව අපිට මෙහෙ පවරන්න මොකද්ද ති බාධාව කියන එකත් විමසන්න ඕන කාරණයක් තියෙනවා. ඒ වගේම මේ සමාගම තෝරාගත්තේ මොන පදනමෙන්ද කවුද කියන එක පිළිබඳවත් කොහෙවත් සඳහන් වෙලා තිබුණේ නැහැ මාධ්‍යයකවත් අපිට දැනගන්න. එතකොට තව එකක් තමයි මේ වගේ නඩුවක් එහෙ තියෙනකොට මේ වන්දි තක්සේරුව කරපු විශේෂඥයන්
මේ නැව පිළිබඳව මේ අනතුරු පිළිබඳව සාක්ෂි දෙන්න ඉන්න අනිකුත් සියලු සාක්ෂිකරුවන්ව අපිට ඒ රටට ගෙනියන්න සිද්ධ වෙනවා. ඒකට අතිවිශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේ මේ නීතිඥ සමාගමටත් ඒ සමාගමට ගෙවන්න ඕනේ විශාල පිරිවැයක් තියෙනවා. එතකොට ඊට අනුශංගික වෙච්ච අනෙක් සියලු පිරිවැයනොත් අපි රජයෙන් දරන්න ඕනේ. එතකොට ලංකාවේ නඩුව කියනවට වැඩිය මම හිතනවා කීප ගුණයක් වැඩි පිරිවැයක් එතන දරන්න වෙනවා. ඒ වගේම ඒ සාක්ෂි කොච්චර කාලයක් තිස්සේ විමසයිද කියන එක අපිට කියන්න බැරි හින්දා ඒ වියදම කොයිතරම් කාලයකට දරන්න වෙයිද කියන එකත් අපිට මේ වෙලාවේ හිතන්නවත් බෑ. නමුත් මට ඒක බැලීරුම පේනවා ලංකාවේ අපි මේ නඩුව කරනවට වැඩිය ලොකු පිරිවැයක් රටක් විදිහට අපිට දරන්න සිද්ධ වෙනවා සිංගප්පූරුවේ මේ නඩුව කරනකොට. මම හිතනවා අපි මේ වගේ දේවල් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් මැද ආර්ථික අර්බුදයකට මොහොන දීලා තියෙන රටක් වශයෙන් අපි ඒ වගේ දේවල් වෙලින්ෙන් සහ ඒ වගේ දේවල් එක්ක ලැබෙන්න තියෙන වන්දිය අතර සංසන්දනාත්මක තුලනාත්මක විග්‍රහයක් කරලත් බලන්න ඕනේ කියලා පේනවා බැලූ බැල්මටම වුණත්. විද්වත් වෘත්තිකයින් විශේෂඥයින් පරිසර විශේෂඥයින් ගෙන් සමන්විත කමිටුවක් පත් කරානේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය. දැන් ඒ අයනේ මේකට අවශ්‍ය විශේෂඥ වාර්තා සකස් කරේ. හැබැයි මට මතකයි ඒ අයගෙන් මතුවෙනවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී පරිසරය සම්බන්ධයෙන් දැන් අදාළ පරීක්ෂණ පටක පරීක්ෂණ වගේ දේවල් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. අනිත් අතට මේ අනතුරටපත් වෙච්ච නැවට ඒ විශේෂඥයින්ට යන්නවත් අවස්ථාව ලැබුණේ නැහැ කියලා. දැන් නඩු කටයුත්තක් තියෙන මොහොතක මේ ගිනිගත්ත නැවේ කොටස් ගෙනියන්න දෙන්න ඒ නැවට ලං වෙන්න ඒ නැව වෙත යන්න අපේ විශේෂඥයින්ට අවස්ථාව නොලැබෙන්න කොහොමද එහෙම වෙන්නේ? මට ඒක තේරුම් ගන්න බැහැ. මොකද අපි අපරාධ නඩුවක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා පටන් ගන්න විමර්ශනේ එන්නේ. ඒතකොට විමර්ශනේ කියන එක කරනකොට මේ වගේ විශේෂඥ විෂයන්ගේ ප්‍රශ්නයක් එනකොට අපිට විෂය පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන්ගේ සහය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඉතින් විශේෂඥයන්ට යම් කිසි අවස්ථාවකදී ඒකට අවශ්‍ය ඉදිරි ප්‍රස්තාව ලැබිලා නැත්නම් මං හිතනවා ඒකෙන් අපි අපිටම පාඩුවක් අපි අපිටම හානියක් කරගත්තා කියලා. මොකද විශේෂඥයන් මතයකට එළබෙන්නේ තමන්ට ලැබෙන තොරතුරු සාක්ෂි සහ තමන් විසින් කරන පරීක්ෂණවල ප්‍රතිඵල කියන මේ දේවල් වල සම්ප්‍රයුක්තය අනුව. එතකොට මේ සාක්ෂි කියන ඒවා එකතු කරලා වෙන අයට දෙන්නත් පුළුවන් විශේෂඥයන්ට. නමුත් විශේෂඥයෙක්ගේ තියෙන දැනුම විශේෂඥයෙක්ගේ තියෙන නිපුණතාවය සහ පළපුරුද්ද අනුව විශේෂඥයා ගිහින් තමන්ට පේන දේවල් වලින් එකතු කරන්න කියන සාක්ෂි ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකටනේ අපි සාමාන්‍යයෙන් අපරාධ ස්ථානයකට ගිහින් ඒ අපරාධ ස්ථානයෙන් සාක්ෂි එකතු කරගන්න අවශ්‍ය නියදි ලබා ගැනීම වගේ දේවල් වලදී හරි දැනුමකින් හරි ක්‍රමවේදයකින් හරි පිළිවෙලකට කරන්නේ. එතකොට මේ පිළිවෙල ගැන මේක අපිට එච්චර හුරුපුරුදු විශේෂයකුත් නොවන නිසා මෙවැනි අනතුරු වල ලංකාවේ ගොඩක් වෙලා අපිට හැමෝටම වගේ මේ පිළිබඳව පූර්ව දැනුමක් තියෙන තත්ත්වයක් නෙවෙයිනේ තියෙන්නේ. මේවා අපිට නැවුම් අත්දැකීම්. එතකොට විශේෂඥයෝ තමයි දන්නේ මේ සතාගේ මේ පටක එකතු කරන්න ඕනේ. මේ වතුරේ මේ හරියෙන් තමයි මේ නියදිය ගන්න ඕනේ. ඒ වගේ දේවල් පිළිබඳව මම හිතනවා විශේෂඥයන් ස්ථානීයව පරීක්ෂා කරලා ඒ ස්ථානීයට අනුකූලව ඒ ගන්න ඕනේ නියදි පිළිබඳව තීරණය කරන්න ඕනේ. ඒක වෙන අය අරගෙන කරොත් අර විශේෂඥයාගේ දැනුමේ විශේෂඥයාගේ අවශ්‍යතාවය හරියට ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි බැලූ බැල්මටම පේන එක. මෙතෙන්ට විතරක් නෙවෙයි ඕනෑම තැනකදී අපි දකිනවා සාමාන්‍යයෙන් අපේ දැනුමේ සීමාවෙන් එළිය ගිය දෙයකදී විශේෂඥයා මුල සිට සහාය කර ගැනීම අපිට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙන කාරණයක් කියලා. පෙරේදා පාර්ලිමේන්තුවේදී කියවුණා ඇමරිකන් ඩොලර් මිලියන් 250ක් වගේ යම් පුද්ගලයෙකුගේ ගිණුමකට ගිහිල්ලා තියෙනවා අය. මේක යට අත්ත යට ගනුදෙනුවක් වෙනවද කියලා බලන්න ඕනයි කියලා අධිකරණ කටයුතු පිළිබඳ ඇමතිතුමාම සඳහන් කරනවා. ජගත් මේ නැව් වන්දි පිළිබඳව ඉතිහාසයේ බැලුවාම මේ වගේ වන්දිය සම්පූර්ණයෙන් ගෙවන්න නැතුව අත යට කොටසක් ගෙවලා ඒකෙන් ඇති කරගන්න එකගතා මත වන්දි අවම කරගැනීමේ යාන්ත්‍රණ ගැන අපි කොච්චරවත් චිත්‍රපටි දැකලා තියෙනවා. ඔබ මේ පිළිබඳව උනන්දු වෙන කෙනෙක්, මේවා ගැන කියවන කෙනෙක්, මෙහෙම ඒවට ඉඩ තියෙනව නේද? නිකන් අපි අහලා තියෙනව නේද මේවා ගැන? ලෝකේම මේ වගේ සිද්ධි ගැන ගොඩක් වාර්තා ආරංචි තොරතුරු තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා අපි මුල ඉඳලම යම්කිසි සිද්ධියක් වුණාම ඒ සිද්ධිය සත්‍ය අනාවරණය කරගෙන අපිට ලැබිය යුතු වන්දියක් තියෙනවා නම් වන්දිය
ඒ වගේම දීමනාවක් තියෙනවා නම් දීමනාව නැත්නම් දෙකම තියෙනවා නම් ඒ දෙකම ලබා ගැනීමට අපි උත්සුක වෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි වරදක් සිද්ධ වෙන්න පුළුවන් අවකාශයක් තියෙනවා නම් ඒ අවකාශය අවම කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒක තමයි මම හිතනවා රටක් වශයෙන් විශේෂයෙන්ම මේ වගේ දේවල් පිළිබඳව පූර්ව අධ්‍යක්ෂීම් අඩු රටක් වශයෙන් අපි උත්සුක වෙන්න ඕනේ තව පැත්තක්. ඒ තමයි සමාගම් විසින් අපිට ලැබෙන්න ඕනේ වන්දිය හෝ අපිට ලැබෙන්න ඕනේ ඒගොල්ලන්ගෙන් මුදල හෝ අඩු කරගන්නට කරන්න පුළුවන් විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම සෑම දෙයකටම අපි සාර්ථකව මුහුණ දීමට පෙර සූදානමකින් සහ නිරතුරු සෝදිසියකින් ඉන්න ඕනේ. මගේ සාමාන්‍යයෙන් ඔකට කියන වචන දෙක තමයි පෙර සූදානම සහ නිරතුරු සෝදිසිය කියන කාරණා දෙක. MV Express Pearl නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි නඩුව දාන්න අපිට මේ සිද්ධිය වෙලා නඩු දාන්න පුළුවන් අවසාන අවස්ථාවට මේ මාසේ 20 වගේ. ඒත් මේ අවසාන අවස්ථාවට එනකම්ම අපි ගියා. මේ තරම් යන්නේක නීතිඥ කැටිට කොහොමද දකින්නේ මේ අන්තිම කෙරවලට එනකන් ඉන්නේ. මෙතන කාරණා දෙකක් මට පෙන්වන්න පුළුවන්. එකක් තමයි අපි නඩුවක් දානකොට අපි කියන්නේ ඒ වගේ යම්කිසි කාලාවරෝධ සීමාවක් තියෙනවා නම් හැකි පළවෙනි අවස්ථාවේදීම නඩුව ගොනු කරන්න කියලා. හැබැයි මේ නඩුවේ යම්කිසි ප්‍රායෝගික ගැටලුවක් තිබුණා වන්දි තක්සේරුව ගණනය කරන එකට යම්කිසි කාලයක් යනවා. ඒක නිසා සාධාරණ කාලයක් මං හිතන්නේ සෑහෙන්න ගියා ඒකට. ඒ ගැන මට මුකුත් එතනින් එහාට කියන්න බෑ. මොකද මං ওই කිසිම විශේෂඥ කමිටුවක සමාජිකයෙක් වෙලා හිටියේ නැහැ. මීට කලින් තිබිච්ච නිව් ඩයමන්ඩ් නව අනතර විච්ච වෙලාවේ ඒ එක කමිටුවක නීතිමය පැත්ත ගැන බලන මම හිටියා යම්කිසි පොඩි කාලයක්. ඒක නිසා මට ඒ ගැන තියෙන අවබෝධය මේකේදී තිබුණේ නැහැ. මොකද මේක මං කොසිම අවස්ථාවකදී විශේෂඥ කටයුතු වලට මාව සම්බන්ධ කරගෙන තිබුණේ නැහැ. දෙවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ වගේ නඩුවලදී ලංකාවේ මේ නඩුව පැවරුවා නම් අපිට අවුරුදු දෙකේ සීමාවට අනිවාර්යයෙන්ම ඇලෙන්න ඕනද කියලා. මොකද අපි දන්න දෙයක් තියෙනවා. මම ඒක පිළිබඳවත් යම් යම් තැන්වලදී විමසීම් කළා. මට යම් යම් දීතිජ්ජ මහත්තුරුන්ගෙන් මේකට තොරතුරු ලැබුණා. මම එයාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද කාලාවරෝධ පනත මට එච්චර හුරු නැහැ. නමුත් කාලාවරෝධ ආඥා පනතේ 15 වගන්තියෙන් තියෙනවා රජයේ විසින් පවරන මේ වගේ වන්දි නඩුවකදී රජයට මේ කාලාවරෝධය අදාළ වෙන්නේ නැති වෙනවා කියලා. එතකොට ලංකාවේ මේ වගේ නඩුවක් පවරනවා නම් අපිට ඒක වාසියට ගන්න තිබුණා කියන එකත් මට පේනවා බැලු බැලමටම වුණත්. ඉතින් ඒක නිසා මම හිතනවා නඩුවක් පවරනකොට අපි ඉක්මනින්ම නඩු පවරන්නේ අපිට යම්කිසි ගැටලුවක් ඇති වුණොත් අවශ්‍ය නම් ඒ නඩුව ඉවත් කරගෙන තව නඩුවක් පවරන්න හරිය නැත්නම් ඒ වගේ මොනවා හරි සංකූලතාවයකට මුහුණ දීමට ශක්තිය තියෙන නිසා. නමුත් නඩුව ප්‍රමාද වීමේදී ප්‍රමාද වීමේ අවාසිය විශේෂයෙන්ම මේ කාල සීමාවට ලඟ වෙන්න අපිට දරා ගන්නට සිද්ධ වෙනවා. ජගත් ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. මොකද මේක නීතිමය වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕන. මේ වගේ නෞකා ලංකාවේ පරිසරය දූෂණය කිරීමෙන් පස්සේ අපි මොකද්ද කරන්න ඕන, අපිට මොනවද තියෙන වගකීම්, අපිට තියෙන හැකියාවන් මොනවද, අපිට තියෙන නීතිමය ආරක්ෂාව මොනවද කියන කාරණා පිළිබඳව. ජගත් බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට.